ලෝවටා පුවත් එසැනින්ගෙන එන around the clock news youtube channelයට ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙම පුවත ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලද්දකි අපි අද කතා කරන්නේ කවුරුත් දන්න zoom තාක්ෂණයේ නොදන්න පැත්ත ගැනයි zoom තාක්ෂණය කියන්නේ ලෝකයේ මේ වන විට කාතරත් ජනප්‍රිය sannivedana මාධ්‍යයක් විශේෂයෙන්ම ලෝකයේ ඇති වෙලා තියෙන මේ covid වසංගතය හමුවේ සූම් තාක්ෂණය නැතුවම බැරි දෙයක් වුණා. ව්‍යාපාර කටයුතු පාසල්වල අධ්‍යාපන කටයුතු වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල වැඩ කටයුතු පවත්වාගෙන යාම සඳහා මේ සූම් ඇප් එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ලෝකයටම ප්‍රයෝජනවත් මෙවැනි ඇප් එකක් නිර්මාණය කරේ චීන ඇමරිකානු සම්භවයක් සහිත එරික් එස් යුවාන්ය. ඔහු මේ නිර්මාණය කරන්න මූලිකම හේතුව වුණේ ඔහුගේ පෙම්වතිය වන ෂෙරි එරික්ගේ පියා භූවිද්‍යා ඉංජිනේරුවරයෙක්. මොහු ඉපදුනේ 1970 පෙබරවාරි 20 වෙනිදායි. එරික් ඉපදී හැදී වැඩුණේ චීනයේ ෂැංඩොන් පළාතේ තායියන්වලයි. කුඩා කාලයේ සිටම නව නිර්මාණ සඳහා විශේෂ හැකියාවක් දැක් වූ එරික් පාසලේ 4 වසරේදී ඔහු ඉවතලන කම්බි වලින් මුදල් නිර්මාණය සඳහා යොදා ගන්නා තඹ නිස්සාරණය කර ගන්නා ආකාරය පිළිබඳව නිර්මාණයක් ඉදිරිපත් කරන්න සමත් වුණා. මොහු 1984 වසරේදී ඇප්ලයිඩ් මැතමැටික්ස් සඳහා උපාධියක් ලබා ගන්න ෂැන්ඩොන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. මේ කාලවකවානුවේදී තමයි එරික් වීඩියෝ දුරකථන මෘදුකාංගයක් නිපදවීමට පෙළඹෙන්නේ. ඒ තමන්ගේ පෙම්වතිය බැලීමට පහසු මගක් ලෙසයි. මොකද එරික්ට තම පෙම්වතිය හමු වීමට පැය 10ක් දුම්රියෙන් ගමන් කිරීමට සිදු වන නිසා. මේ කාලවකවානුවේදී චීනයේ ජංගම දුරකථන භාවිතා වුණේ හරිම අඩුවෙන්. ඒ නිසායි ඔහුට මේ අවශ්‍යතාවය වැඩියෙන්ම දැනෙන්න ඇත්තේ. එරික්ට වමනා වුණේ පැය 10ක ගමන් දුර වෙනුවට තත්පර ගානකින් තම පෙම්වතිය දැක බලා ගැනීමටයි. කෙසේ වෙතත් ඔහු හිතන්නේ නැතුව ඇති මේ සිතුවිල්ල එරික්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලා. එරික් අධ්‍යාපනයේ ඉදිරි පින්මක් ලෙස තමන්ගේ මාස්ටර්ස් උපාධිය හැදෑරීමට කටයුතු කරනවා. ඒ බ්ලීජින් සරසවියේ. ඔහු අධ්‍යාපනයේ හදාරන අතරතුර ඔහුට අවස්ථාවක් ලැබෙනවා මාස 4ක ජපානයේ පුහුණු වැඩමුළුවකට සහභාගී වෙන්න. මේ වැඩමුළුවට ලෝකයේ සුපිරි ධනවතෙක වූ බිල් ගේට් සහභාගී වී තිබුණා. ඔහු මේ වැඩමුළුවේදී නව තාක්ෂණය පිළිබඳ දේශනයක් ඉදිරිපත් කරනවා. මේ වැඩමුළුවට සහභාගී වීමෙන් පසු එරික් යුවාන්ට හිතෙනවා අන්තර්ජාලය පරිහරණය කළ හැකි රටකට සංක්‍රමණය වුණොතින් ඔහුට ඔහුගේ හීනය සාර්ථක කරගන්න පුළුවන් කියලා. මොකද මේ කියන කාලවකවානුවල චීනයේ අන්තර්ජාල පහසුකම් තිබුණේ නැති නිසා. මේ හේතු කාරණා නිසා ඔහු ඇමරිකාවට යෑමට තීරණය කරනවා. නමුත් ඔහුගේ ඉංග්‍රීසි කතා කිරීමේ මදිකම නිසා ඇමරිකාවට වීසා ලබා ගැනීමට නව වතාවක් අයදුම් කිරීමට සිදු වෙලා තියෙනවා. කෙසේ වෙතත් 1997දී එරික්ට අවස්ථාව ලැබෙනවා ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි සිලිකන් වැලි ප්‍රදේශයට එන්න. ඔහු මුලින්ම ඉංජිනේරුවරයෙක් වශයෙන් තාක්ෂණික සමාගමක් වන වෙබෙක් සමාගමට සම්බන්ධ වෙනවා. එම වෙබෙක් සමාගම 2007දී Cisco System සමාගම විසින් මිලදී ගන්නා අතර එම අවස්ථාවේදී ඔහු ඉංජිනේරු උපසභාපති ලෙස කටයුතු කර ඇත. 2011දී යුවාන් Cisco System සමාගමට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ ස්මාර්ට් ජංගම දුරකථනවල පහසුවෙන් භාවිතා කළ හැකි වීඩියෝ කොන්ෆරන්ස් සිස්ටම් ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කරන්න. මේ අදහස ප්‍රතික්ෂේප වෙනවා. ඊට හේතුව මේ කාලයේදී Facebook, WhatsApp වගේ සමාජ මාධ්‍ය ජාලා පැවතීමයි. එරික්ගේ අදහස ප්‍රතික්ෂේප වීමෙන් පසුව ඔහු Cisco System ආයතනය හැර යන්න තීරණය කරනවා.
ඉන්පසු ඔහු ඔහුගේ හීනය හඹා යන්න කටයුතු කරනවා. එහි ආරම්භය ලෙස ඔහු ඔහුගේම ආයතනයක් පටන් ගන්නවා. ඒ Zoom video communication ලෙසයි. ආරම්භයේදී මෙම Zoom ආයතනය ජනප්‍රිය නොවුනත් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනවා. 2011 අප්‍රේල් මාසයේ Zoom app එක නිල වශයෙන් අන්තර්ජාලයට ඔහු නිකුත් කරනවා. නිකුත් කළ පසු එය ක්‍රමයෙන් ජනප්‍රිය වෙනවා වගේම ඉතාම කෙටි කාලයකින් එරික් යුවාන්ට හැකි වෙනවා මෙම app එක භාවිතා කරන අය මිලියනය ඉක්මවා යන්න. ඉන්පසු ඔහු මෙම Zoom app එක තවදුරටත් වැඩි දියුණු කරමින් ඔහුගේ ආයතනයේ නමත් ප්‍රසිද්ධ කරනවා. එරික්ගේ සාර්ථකත්වයේ හොඳ ලක්ෂණය තමයි ඔහු තම සේවකයන්ගේ අදහස් වලට හොඳින් ඇහුම්කන් දීම. 2017 වර්ෂයේදී Zoom සමාගම අති විශාල සාර්ථකත්වයක් ලබමින් තමන්ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියනය පසු කරනවා. මේ අනුව Zoom video communication ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ යුනිකෝන් සමාගමක් බවට පත් වුණා. 2019 පැමිණි ලෝක වසංගතයක් වූ COVID-19 අතරතුර ඔහුගේ ධනය ඉතා විශාල ලෙස ඉහළ ගියා. ඊට හේතුව Zoom app එකට ලැබුණු ඉල්ලුම නිසයි. 2021 ජනවාරි වන විට Zoom සමාගමේ ආදායම ඊට පෙර පැවති ආදායම් සමග සසඳද්දී 169%ක වර්ධනයක් පෙන්නුම් කරා. එරික් බිලියනිපතියේ කුණු අතර ඔහුගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 16 ඉක්මවා ගියා. 2011 දී ප්‍රතික්ෂේප වූ එරික්ගේ යෝජනාව 2021 වන විට අතිසාර්ථක යෝජනාවක් බවට පත් කිරීමට තරම් ඔහු කැප වුණා. අදිෂ්ඨානශීලී වුණා. එරික්ගේ මේ කැපවීම අදිෂ්ඨානය සාමාන්‍ය මිනිසුන් වන අපට හොඳ පාඩමක් කියා දෙනවා. ඔබත් ඔබේ අරමුණු වලට යන්න පසුබට වෙන්න එපා. ලෝවට ආපුවත් එසෙනින් සහ විශ්වසනීයව දැනගැනීමට Around the Clock News channel එක subscribe කර අපත් සමග එක්වන්න.